සම්මා සම්බුද්ධ සරණයි. අපේ ජීවිතේට නපුරක් කරපු, වංචාවක් කරපු, අයහපතක් කරපු කෙනෙක් නැවත වරක් හොඳ මොහොනක් පෙන්වමින් අපේ ඉදිරියට එනවා නම් අපි බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද වරක් දෂ්ට කරපු ණයකට තවත් වරක් දෂ්ට කරන්න ඉඩ තියන්න නරකයි. අද දවසේදීත් අපි සෝදානම් මහා ශ්‍රාවිකාව වැඩසටහන ආරම්භ කරන්නට. අපිත් සමගින් සම්බන්ධ වෙනවා සිවුරුළු මුල්ල ශ්‍රී සම්බෝධි ගංගාරාමාධිපතිනි ගරු හාරිස්පත්තුවේ කේමදීපා පේමෙහෙණින් වහන්ස. මෙහෙණින් වහන්සේව ඉතාමත් නමස්කාර පූරකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. තෙරුවන් සරණයි අපේ පින්වත්තුන් හැම දෙනාටම. මෙහෙණින් වහන්ස, අද දවසේදී අපි මහා ශ්‍රාවිකාව වැඩසටහන තුළින් කතා බහ කරන තෙරණින් වහන්සේ කවුද? ඉශානි, අපි අද තෙරණින් වහන්සේලා දෙනමකගේ ජීවිත කතාව පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කෙටියෙන්. විශේෂයෙන්ම ඉස්සානි, මේ ආගමික වශයෙන් අපි ගත්තාම සංස්කෘතික වශයෙන්, සමාජීය වශයෙන් මිනිස්සු බොහෝ විට මේ හැම වෙලෙම දකින්න තියෙන දෙයක් තමයි මේ ද්විධාකාරයි නේ. දෙයාකාරයකට තමයි කටයුතු කරන්නේ. එක පැත්තක් නැත්තම් අනිත් පැත්ත. එහෙමනේ. එතකොට මේ ආගමික සංකල්පය තුලත් අපි ඒක ඒ විදිහටම දකිනවා නේද? ආකාර දෙකක්, දෙයාකාරයක් දකින්න තියෙනවා. අපි ඒකට කියනවා මේ අභ්‍යන්තර ආගමික தত্ত্বය හා බාහිර ආගමික தত্ত্বය කියලා. එතකොට මේ බාහිර ආගමික පැතිකඩ හැටියට අපි දකින්නේ නොයෙක් නොයෙක් ආගමික දර්ශන මුල් කරගෙන හැදිලා තියෙන ආගමික ගොඩ නැගිලි ඉදි කිරීම, ඊළඟට පුද පූජා පැවැත්වීම, නොයෙක් නොයෙක් ආකාරයේ දේශනා, යාග, හෝම, යාඥා මොනවා හරි ඒ වගේ කරන ක්‍රියාකාරකම්, ඊළඟට නොයෙක් විදිහට හදාගෙන තියෙන සිරිත් විරිත් පද්ධති, මේ එළියට දකින්න තියෙන දේවල් ආගමික ක්‍රියාකාරකම් හැටියට ආගමික වශයෙන් එළියට දකින්න තියෙන දේවල්, දර්ශනය වෙන දේවල් ඔක්කොම බාහිර පැතිකඩට තමයි අයිති වෙන්නේ. නමුත් උසස් දර්ශනයක ප්‍රමුඛ පැතිකඩක් වෙන්නේ අභ්‍යන්තරික පැතිකඩ. ඒක එළියට පේන එකක් නෙමෙයි, එළියට දර්ශනය කරන්න පුළුවන් එකක් නෙමෙයි, ඒක අභ්‍යන්තරයේ ග්‍රහණය කරගන්න දෙයක්. ඒ නිසා බුදුදහමේ නියම අරටුව තමයි ධර්මය කියලා කියන්නේ. ඒ ඒ ඒක ඒ ධර්මය කියන දේ, ඒ පැතිකඩ අපේ තියෙන මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන දේවල් වලට ගෝචර වෙන්නේ නැහැ. ඒක එහෙම ඇහෙන් දකින්න බෑ, කනෙන් එහෙම අහලා අවබෝධ කරගන්න, කනේ ඇසීම් මාත්‍රයෙන් විතරක් අවබෝධ වෙන්න බෑ. කන් ඇහෙන හැමෝම ළඟට ගිහිල්ලා බණ කිව්වට හැමෝටම කන් ඇහුණා කියලා ඒක අල්ලන්න බෑනේ. අන්න ඒ වගේ. එතකොට මේ අසකනනාසාදීන් විතරක් ගෝචරය කරගන්න බැරි. හැබැයි අපිට බාහිරින් තියෙන පින්කමක් එහෙම දකින්න පුළුවන්. එළියෙන් කරන පින්කමක් ගිහිල්ලා දකින්න පුළුවන් කියන දේශනාවක් අහගෙන ඉන්න පුළුවන්. ඒව ගෝචර වෙනවා. අභ්‍යන්තරික පැතිකඩ ආවරණය කරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය ගෝචර නොවුණු කාරණාවක් තමයි මේ ධර්මය කියලා කියන්නේ. මම අපිට තියෙන පංච ඉන්ද්‍රිය ගෝචර කරගන්න බෑ. ඒ නිසා ආගමික අභ්‍යන්තරය ගෝචර කරගන්න පුළුවන් එකම තැන තමයි පිරිසිදු හිත කියලා කියන්නේ. ආන බලන්න, පවිත්‍ර කරගත්ත හිත. ඒක තමයි ඒක ග්‍රහණය කරගන්න උනේ උසස් නුවණකින්. හොඳට හිතල විමසලා කරුණු අවබෝධ කරගන්න පුළුවන් මානසිකයක් තියෙන කෙනෙකුට, හිතන්න විමසන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙකුට තමයි මේ ධර්මය කියන දේ ගෝචර කරගන්න පුළුවන්. ඉන්නේ ආගමක තියෙන අභ්‍යන්තරික පැතිකඩ විවර කරගන්න පුළුවන් ඒ අයට විතරයි. ඒකයි මේ ලෝකේ හැමෝටම නිවන් දකින්න බැරි. ඒ හින්දා අද අපි කතා කරන්නේ ඒ වගේ ආධ්‍යාත්මික නැත්නම් අභ්‍යන්තරික කටයුතු ආගමික හා දාර්ශනික වශයෙන් උපරිම තලයට අරගෙන ආපු උතුම් කාන්තාරත්නයන් දිත්තයක් පිළිබඳව ඒ පේසලා තෙරණින් වහන්සේ හා යසවතී තෙරණින් වහන්සේ ගැන. එහෙමයි මෙහෙණින් වහන්ස. මෙහෙණින් වහන්ස, සඳහන් කර අද දවසේදී වැඩසටහනේ චරිත කතා දෙකක් පිළිබඳව අපි කතා බහ කරන බව. මෙහෙණින් වහන්ස, අද දවසේදී අපි කතා බහ කරන පේසලා තෙරණින් වහන්සේගේ සහ යසවතී තෙරණින් වහන්සේගේ අතීත කතා වස්තුන් කොයි විදිහටද සඳහන් වෙන්නේ? ඉශානේ, මේ දෙන්නමම වහන්සේලා අතීත සංසාරේ ගමනේ තමන්ට මුණ ගැහුණු බුද්ධ ශාසනවල විවරණ ලබාගෙන ආපු දෙනම. එතකොට එහෙම විවරණයක් ලැබමින් බොහෝ පින් කුසල් රැස් කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. බොහෝම පින් පුරාගෙන දෙවි මිනිස් සැප භුක්ති විඳගෙන යන මේ දෙන්නගේ පේසලා තෙරණින් වහන්සේ එක කාලයක මේ මනුස්ස ලෝකේ උත්පත්ති ඇති කර ගන්නවා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවති කාලයක්.
ඉතින් ඇය දඹදිව සැවැත් නුවර උපාසක කුලගයක තමයි ඒ කාලේ උපදින්නේ. වැඩුණු වැඩි වයසට පත් වුණාට පස්සේ දැනුන් තේරුම් ඇති කාලයට වැඩුණු ජීවිතයක් ලැබුවට පස්සේ ඇය නිතරම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගියා. තෙරුවන් කෙරෙහි පැහැදිලා සද්ධාව උපදවාගෙන තමයි හිටියේ. ඒ නිසා නිතර සිල් සමාදන් වුණා. අන්න බලන්න, ඒ ඇත්තෝ නිතර බණ අහනකොට තෙරුවන් කෙරෙහි සද්ධාව උපදිනවා. සද්ධාව ඉපදෙන හිත සිල් ආරක්ෂා කිරීම කෙරෙහි පෙළඹෙනවා. ඒ නිසා සිල් ආරක්ෂා කළා. ඒ පිනෙන් මරණින් මතේ ආන් ගිහිල්ලා ආපහු උපදිනවා දිව්‍ය ලෝකේ. දෙව්ලොව ඉපදිලා අනේක ආකාරයේ දිව්‍ය සම්පත්ති භුක්ති විඳිනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට මේ දෙන්නගෙන් යසවිතී කියන තෙරණින් වහන්සේ සංසාරයේ ඉඳන් මහා විශාල පරිවාර සම්පත්තියක් එක්ක තමයි එන්නේ. ලොකු පරිවාර සම්පත්තියක් ඇයට හිටියා. විවරණ ලබා ගත්තෙත් මේ මහා පරිවාර සම්පත්තියත් එක්කමයි. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවෙන්නට ඇයත් සමග පෙරටුව පාරමී දම් පුරනවා විවරණ ලබාගෙන මේ ඉහෙලියන් 18,000ක් පොඩි පිරිසක් නෙමෙයි නේද? අපිට එක යාළුවෙක් දෙන්නෙක් එක්ක ජීවත් වෙන එක කොච්චර අමාරුද බලන්න. ධර්මානුකූලව කටයුතු කරන පිරිසක් 18,000ක් එකතු වුණත් ඒ ගමන බොහොම සාර්ථකයි. අර ඒ නිසා ඒ එන ගමනේදී අප්‍රමාණ පින්කම් කළා මේ පිරිස එකතු වෙලා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දන් පැන් පූජා කළා, සිව්පසේ නැප උපස්ථාන කළා. මේ වගේ මහා විශාල පින් දහම් රැස් කරගෙන, කුසල් දහම් වඩාගෙන, පුහුණු වීම කරගෙන සංසාර භවයේ ආපු මේ අය ඒ පිනෙන්ම 18,000ම ඒ ජීවිතයෙන් චුත වෙලා ගිහිල්ලා දෙව්ලොව අප්‍රමාණ සම්පatti භුක්ති විඳා කියලා සඳහන් කරනවා. ඔහොම තමයි මේ දෙදෙනා වහන්සේගේ අතීත කතා ප්‍රවෘත්තිය දක්වලා තියෙන්නේ. එහෙමයි මිහිණින් වහන්සේ. මේ කතාවස්තුන් දෙකේ වර්තමාන කතාවස්තුව කොයි විදිහටද සඳහන් වෙන්නේ? ඔව්, ඉශානි පේසලා තෙරණින් වහන්සේ සංසාරයේ බොහෝම පිරූ පාරමී සම්පූර්ණ කරගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහා ධනවත් සිටු කුලයක ඉපදෙනවා. ඉතින් ඒ උපතේදී තමයි ඇගේ මව්පියන් ඇයට මේ පේසලා කියන නම තියන්නේ. ඒ එහෙම ඉපදිච්ච අය පෙර සංසාරේ බණ අහලා පුරුදු වෙන්නේ. ඉතින් සංසාරේ ගොඩාක් කාලයක් පුරුදු කරපු දෙයක්නේ. ඒ නිසා අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ කාලෙත් ඒ පුරුද්ද ඒ විදිහටම පැවතියා. ඒ නිසා ඇය නිතරම මොකද කරේ, පුරුද්දටත් එක්ක හරිම කැමැත්තෙන් තමයි බණ ඇහුවේ. කැමැත්තෙන් බණ ඇහුවේ. දැන් සමහර ජීවිත අපි දකිනවා පින්නතුනි, අපි ධර්ම ශ්‍රවණයට යොමු කරගන්නේ ටිකක් හරි අදිමදිකමින්, අකමැත්තෙන් තමයි එකඟ වෙන්නේ. ඒ වගේ ගෙවල් වලත් ඇති අපේ පින්නතුන්ගේ බණ අහන්න එච්චර කැමැත්තක් නැති සමහර අය. මේ සසර අපේ ගනුදෙනු කරනකොට පුරුදු කරපු දේවල්, පුරුදු කරලා නැති දේවල් මේ ජීවිතේ අපිට විවිධාකාරයෙන් බලපෑම් ඇති කරනවා. ඇයට සංසාරේ පුරුද්ද තිබුණා. ඒ හින්දා ඇය පුංචි කාලේ ඉඳන් කැමැත්තෙන්ම බණ ඇහුවා. කැමැත්තෙන් තමයි බණ අහන්නේ. එහෙම බණ අහගෙන කාලයක් යද්දී ඇයටම මේ කාමයන්ගේ තියෙන ආදීනව වැටහෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ කාම සම්පatti වලින් නික්මිලා පැවිදි වීමේ ආනිසංස අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒකට අපි කියනවා ධර්මයේ තුල පැවිදි භාවයේ සැප, පැවිදි සුවය ගැන සඳහන් කරනවා සාමාන්‍ය ඵල සූත්‍රයේදී. ශ්‍රමණ ඵල පැවිද්දේ සැපය, ගිහි ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු වලින් මිදිලා නැත්තම් ගිහි ජීවිතයක තියෙන කාරණා වලින් වෙන්වීමේ ආනිසංස නේද? ආදීනව සහිත ගිහි දිවියෙන් මිදිලා පැවිදි වුණාම ලැබෙන ආනිසංස සමන ඵල සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇයට ඒ කාරණා වැටහෙන්න පටන් ගත්ත පැවිදි ජීවිතයක තියෙන ආනිසංසය, ගිහි ජීවිතයක තියෙන ආදීනමය මේව තේරුම් ගත්තා. එහෙම කාලයක් ගත වුණාම අන්තිමේදී ඇය තීරණය කරනවා මම මේ ගිහි ජීවිතෙන් නික්මිලා ගිහිල්ලා පැවිදි වෙනවා කියලා. එහෙම තීරණය කරලා භික්ෂුණී ආරාමයකට ගිහින් පැවිදි වෙනවා. ඉතින් මහන වෙලා කාලයක් යද්දී මේ පේසලා භික්ෂුණීන් වහන්සේ විදසුන් වඩලා උතුම් අරිහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ නිර්ආමිස ස්වභාවය මේ විදිහට උන්වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරනවා, ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. මම මේ සියලුම කෙලෙස් දවාලු කෙනෙක්. අන්න රහත් භාවයට පත් වුණාම එතකම්ම අපේ පින්නතුන් හිතේ තියෙන පීඩාවත් එක්ක දුක් විඳිනවනේ. කොයි තරම් සැප සම්පත් ගෙනල්ලා තියාගත්ත සැප විඳින්න කියලා හිතාගෙන, හිත කියන එක කෙලෙස් වලින් නම් එකතු වෙලා තියෙන්නේ, කෙලෙස් සහිත හිතක් නම් තියෙන්නේ, අර තියෙන සම්පත් වලින් කවදාකවත්
උතුම් සැපයක් ලබන්න සතුටක් ලබන්න බෑ. ඒ නිසා ඒ කෙලෙසොන් දුරු කරලා දැම්මට පස්සේ ඒ හිතට නැගෙන ශාන්තිය තමයි මේ රහතන් වහන්සේලාගේ, රහත් තෙරණින් වහන්සේලාගේ උදාන වාක්‍යවල තියෙන්නේ, ප්‍රකාශවල තියෙන්නේ. ඒ නිසා ඒ වචන තමයි මේ ලෝකේ අපිට දකින්න තියෙන හරිම ලස්සන වාක්‍යශානේ. අපි දකිනවා ධර්මය තුළ එක එක්කෙනාගේ ප්‍රකාශ අපි කියවනවනේ. එතකොට දකිනවනේ ඒ අතර මොනවා හරි දෙයක් ප්‍රකාශ කරන කෙනෙක්ගේ අංග සම්පූර්ණ සුවදායි ප්‍රකාශයක් තමයි මේ උදාන වාක්‍යවල තියෙන්නේ. ඒ වගේ මේ අර කෙලෙස් සහිත භවනේනේ නික්ලේශී අදහස්. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මම සියලු කෙලෙස් දැවැළු කෙනෙක්. ඒ නිසා සියලුම භවයන් මා නැති කළා. ආපහු ගිහිල්ලා අල්ලගන්න, හටගන්න, උපදින්න, ආයි නිර්මාණය වෙන්න තැනක් නැහැ දුකට. එනිසා සීලුම භවයන් මා නැති කළා, නැසුවා. කෙලෙස් බඳුන් සිඳ දාලා ආශ්‍රව ශ්‍රය කරලා නැති කරලා කෙලෙස් නැතිව මම ජීවත් වෙන්නේ ඇතින්නක් වගේ. ආන්න බලන්න පෙසලා තෙරණින් අහසේ කල්පනා කරනවා ඇතින්නක වගේ මේ නික්ලේශී භව නිසා ඉපදුණු නිරාමිස සුවයත් එක්ක උන්වහන්සේ තමන් වහන්සේගේ මේ රහත් භවයේ තියෙන ශාන්තිය මේ දේශනා කරන්නේ. ඊළඟට කියනවා මේ බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ සමීපයට එන්න ලැබුණු එක මට ඒකාන්තයෙන්ම යහපතක්. හේතුව උන්වහන්සේ දේශනා කරපු යමක් වේනම් කරලා ඉවර කරන්න කියලා මම ඒ දේ කරලා ඉවර කරා. ඒ නිසා ඒකාන්තයෙන්ම මම තථාගතයන් වහන්සේගේ සමීපයට ආවා. දැන් බලන්න කිෂානි, අපේ පින්නතුන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට යනවා, බුදුහාමුදුරුව දකින්නවා කිව්වම හිතන්නේ ජීවමානෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දකින්න, නැත්තම් බුදුරජාණන් වහන්සේ ඇහි ඇස් දෙකෙන් දැකලා දකින්න එක. එහෙම නැත්නම් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා, උන්වහන්සේ වෙනුවෙන් ඉදි කරපු චෛත්‍ය රාජයන්න් වහන්සේලා ඇස් දෙකෙන් දැක ගන්න එක තමයි ලොකුම වාසනාව පින කියලා හිතන්නේ. එතකොට අපේ පින්නතුන් කල්පනා කරන්න ඕන මේ රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා දේශනා කරන විදිය මොකක්ද කියන්නේ. මම දැන් තමයි ඒකාන්තයෙන් ශාස්ත්‍රුන් වහන්සේ සමීපයට ආවේ. මම දැන් ඇවිල්ලා ඉවරයි බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ ආවේ කකුල් දෙකෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ උන්වහන්සේ යමක් කරලා ඉවර කරන්න කියලා දේශනා කරානම් ලෝකේ ඒක කරලා ඉවර කරා, කෙලෙස් දුරු කරලා ඉවර කරා, ධර්මය අවබෝධ කරලා අවසාන කළා. ආන්නේ කාරණා මේ කියන්නේ. එනිසා ඒ සම්පූර්ණ වීම, කෙලෙසුන්ගෙන් සහමුලින් අත මිදීම කියන කාරණාව තමයි අපි බුදුරජාණන් වහන්සේ දකිනවා, ධර්මයේ දකිනවා කියලා කරන්න ඕන. ඊළඟට දිවකන් දිවෑස් ආසවක්ය ඥානය කියන මේ ත්‍රිවිද්‍යාවන් උපදවා ගත්තා. මා විසින් කළ යුතු සියල්ල නිමා කළා කියලා උන්වහන්සේගේ උදාන ගාථාව ප්‍රකාශ කරනවා. ඊළඟ දිසානි මේ යසවතී තෙරණින් වහන්සේගේ සංසාර ගමන පිළිබඳවත් කාරණා දක්වලා උන්වහන්සේත් සංසාරේ මේ 18,000ක් පමණ පිරිසක් එක්ක ආවා කියලානේ අපි සඳහන් කළේ. එතකොට මේ පින් කුසල් කරගෙන තමයි මේ ඔක්කොම ආවේ. එකට එකතු වෙලා පින් කරන කණ්ඩායම් අපි අදත් දකින්නේ නේ, දහස් ගණන් පිරිවර එකතු වෙලා සමහර තැන්වල මහා විශාල පින්කම් සංවිධානය කර ගන්නවා. ඒ අයට මොකක් හරි එක අරමුණක් තියනවා, සද්ධාවෙන් පිරිච්චි එක අරමුණක් එක තමයි මේ පින්කමට ඒ අය එකතු වෙලා ඉන්නේ. අන්න ඒ වගේ 18,000ක කාන්තා පිරිසක් මේ ඇයත් එක්ක යසවතී තෙරණින් වහන්සේත් එක්ක සංසාරේ ඉඳන් පින් කරාගෙන ඉන්නේ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දන් දීගෙන ඉන්නේ. ඉතින් ඒ පිණින් නැවත නැවත දෙව්ලොව සම්පත් භුක්ති විඳලා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙනකොට ඔන්න මේ පිරිස සියලු දෙනාම ඇවිල්ලා මොකද කරන්නේ, දෙවි දේවතාවරු දේවතාවියෝ අර දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා අප්‍රමාණ සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් ශාස්ත්‍රීය කුලයේ පිළිසිඳ ගන්නවා. එක එක ගෙවල් වල ශාස්ත්‍රීය කුලයේ කාන්තාවන් හැටියට, දීනිවරු හැටියට උත්පත්ති ඇති කර ගන්නවා. ඊට පස්සේ මේ කාන්තාවෝ වැඩි වයසටපත් වුණාම පුරුදු කරපු හිත් තියෙන නිසා මේ කාම සම්පත්තීන් කෙරෙහි අතිශයින්ම කලකිරෙනවා. එහෙම කලකිරිලා සියලු දෙනාම ගිහි ගෙයින් නික්මිලා පැවිදි භාවයට පත් වෙනවා. එතකොට මේ 18,000ක් පිරිස මේ යසවතී කියන දියණියත් එක්ක ගිහිල්ලා පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි වූ යසවතී මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ කොටගත් මේ 18,000 දෙනා වහන්සේම මිනිස්සු බොහොම ආදරෙන් පෝෂණය කළා. හිටපු මේ ගිහි ජනතාව බොහොම කැමැත්තෙන්
උන්වහන්සේලාගේ සීලාදී ගුණ කෙරෙහි පහදමින් උන්වහන්සේලාට අවශ්‍ය සිව්පසේ සලසමින් පෝෂණය කළා. ඉතින් අපහසුතා තිබුණේ නැහැ. ඒ හින්දා දිවහැරෑ දෙකේ භාවනාවේදීලා බොහෝම ටික කාලයකින් උන්වහන්සේලා සියලු දෙනාම උතුම් අරිහත්ත්වයට පත් වුණා කියලා ධර්මයේ සඳහන් කරනවා. රහත් බව ඇති කරගත්තයින් පස්සේ ඒ ඇති කරගත්ත උත්තම නිවීම නිවීමේ ස්වභාවය උන්වහන්සේලා මෙන්න මෙහෙම දේශනා කළා කියනවා. අපි විසින් සියලුම ක්ලේශයෝ දවලා දැම්මා, සියලුම භවයන් නැසුවා, ඔක්කොම බැඳුම් සිඳලා දැම්මා, බැඳුම් බැඳීම් නැති කරලා දැම්මා. ඒ නිසා අපි ඇතින්නන් වගේ ආශ්‍රව රහිතව වාසය කරනවා කියලා දක්වන මේ එකම ආකාරයෙන් ගලාගෙන යන කතා දෙකක්. බුදුරජාණන් වහන්සේ සමීපයට යෑම අපට යහපතක් වුණා කියලා උන්වහන්සේලා දේශනා කරනවා. ඉතින් සියලුම කෙලෙස් නැසලා රහත් බවට පත්වෙච්ච මේ උත්තම තෙරණින් වහන්සේලා තමන් වහන්සේලාගේ අවසාන උත්පත්තියේ තුල පහනක් නිවිලා යනවා වගේ නිවි ගියා කියලා ධර්මෙහි දක්කලා තියෙනවා. එහෙමයි මෙහෙණින් වහන්ස. මෙහෙණින් වහන්ස මේ චරිත කතා දෙක අතරින් අපිට දෙන්න පුළුවන් ආදර්ශ කොයි වගේද? ඔව්. පින්නතුනි මේ ආගමික ක්‍රියාවලිය නිරත වෙන්නට කලින් කෙනෙක්ට තියෙන්න ඕන මේ ශක්තිමත් අඩිතාලම. හොඳ ආරම්භයක් තියෙන්න ඕනි. ආගමික ඉලක්කයක් තියෙනවනේ. ඒ ආකාරයේ ඉලක්ක සම්පූර්ණ කරගන්න දැන් බෞද්ධ පින්නතුන්ගේ ආගමික ඉලක්කය පරම නිෂ්ඨාව තමයි නිවන. ඊට මෙහා පැත්තේ තියෙනවා ඉතින් ලෞකික සමුද්‍රය හදාගන්න විදිහ, නිවනට අවශ්‍ය පහසුකම් සලස ගන්න විදිහ, එහෙම තියෙනවා. හොඳ නරක වෙන් කරගන්න විදිහ, කුසල් අකුසල් වෙන් කරගන්න විදිහ, ක්‍රියාකාරකම කොහොමද කරන්නේ කියලා. ඒ හැම එකකටම තියෙන්න ඕනේ හොඳ ශක්තිමත් පැහැදිලි ආරම්භයක්. ඒකට බුදු සමය ආරම්භය හදන්නේ සද්ධාව ළඟ. සද්ධාව පැහැදීම අවබෝධය කියන එකත් එක තමයි මේක පටන් ගන්නෙ. එනිසා ඒ පැහැදුණු කෙනා තමයි එතනින් එහාට සීල සමාධි ප්‍රඥා දක්වා තමන්ගේ ගමන වැඩි දියුණු කරන්නේ. ඒ හින්දා මේ ලෝකයේ තියෙන ලෞකික ජීවිතය නැත්තම් පරලොව සුගතියේ පිහිටන්න තියෙන උවමනාව මේ කාරණාවන් සඳහා තමන්ට උවමනාවක් තියෙනවා නම් අපි මේ ලෝකෙ සැපෙන් ඉන්න ඕන. අපි මැරිලා ගිහිල්ලා හොඳ තැනක ඉපදෙන්න ඕන. මේ වගේ කල්පනාවන් තියෙන අයටත් ආගමික වශයෙන් යම් යම් මඟ පෙන්වීම් තියෙනවා නැතුවා නෙමෙයි. නමුත් නැවත නැවත හට ගන්නවා කියන එක, ආපහු භවයේ තැනක් අල්ලනවා කියන එක ඇත්තටම ඉෂානි කොතනකවත් සැපක් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම තැනක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ උපත කියන කාරණාවේ පුංචි හරි සැපතක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ ජාතිය දුකයි කියලා දේශනා කරන්නේ කියලා. ඒ නිසා මේ පුළුවන් තරම් කෙටි භවයක් තුළ නැතිනම් මේ ලබාගත් මේ සුගතිය තුළම කෙනෙක් උත්සාහ කරන්න ඕනි. පළවෙනිම අරමුණ තද විදිහටම තියාගන්න ඕනි අරමුණ තමයි මම නිවන් දකින්න ඕන, මම මේ සංසාර දුකෙන් මිදෙන්න ඕන. මේක හිතන්න පින්නතුනි අපිට මේ තරම් ආය ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. මේක හිතන්න පුළුවන් ජීවිතයක් අපිට නැවත කල්ප ගානකටයි මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ධර්මයේ තියනවා වෙන්න පුළුවන් අපිට ධර්මයේ ග්‍රහණය කරන්න පුළුවන් ජීවිතයක් හම්බෙලා නැහැ. සමහර වෙලාවට අපි එහෙම පුළුවන් ජීවිතයක් ලැබලා තියෙනවා අපිට ග්‍රහණය කරගන්න ධර්මයේ ලෝකයට පහ කියලා දෙන කෙනෙක් නැහැ, අහන්න කෙන විදියක් නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාවන් තේරුම් අරගෙන කෙනෙක් කල්පනා කරන්න ඕන මේ ඇති කරගන්න සද්ධාව අපේ පින්නතුන් තුල තියෙන උපදින සද්ධාව නිකම්ම පින් කියන කටයුතු ටිකක් විතරක් කරලා ඉවර කරන්න නිමා කරන්න බලාපොරොත්තු නොවි ඒ සද්ධාව ඉදිරියට තල්ලු කරගෙන යන්න ඕන. ඒක තල්ලු කරන්න ඕනි අර ආගමික වශයෙන් තියෙන බාහිර පැතිකඩ දියුණු කරන්න විතරක් නෙමෙයි. පන්සල් ආරාම විහෙර විහාර හදන්න, ඊළඟට චෛත්‍ය ඉදි කරන්න, පිළිම වහන්සේලා නෙලන්න, නොයෙක් පින්කම් සංවිධානය කරන්න, වන්දනා චාරිකා යන්න, මේ පැතිකඩ විතරක් ආවරණය කරලා සද්ධාව උපදවාගෙන බෑ. ඒ සද්ධාව තව වැඩි දියුණු කරන්න ඕන ආධ්‍යාත්මික තලයට තමන් තුළ තියෙන කෙලෙස් දුරු කරන්න, කෙලෙස්වල තදගතිය තුනී කරන්න, ඒවා නැති කරලා දාන්න. ආන්ගේ ලෝකයේ ඇත්ත අවබෝධ කරන පැතිකඩට තමන්ගේ මේ සද්ධාව වැඩි දියුණු කරන්න ඕන. ඒ නිසා ආන් මේ පැහැදීම නිකන් ඇති වෙන්නේ නැහැ. ඒකට හොඳට බණ අහන්නම ඕන ඉෂානි. ධර්මයේ ශ්‍රවණය කරන්නම ඕන ඒ සද්ධාව ඇති කරගන්න. එහෙම නැතුව ඒ සද්ධාව නිකන් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ පින්වතුන්ට ඒ සඳහා තෝරා ගන්න පුළුවන් පහසුම මාධ්‍යයක් තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියන එක. සද්ධාව
අවශ්‍ය තලයට වැඩි දියුණු කරගන්න නිවන දක්වා දියුණු කරගන්න අපිට තෝරගන්න පුළුවන් උපදෙස් ලබන්න පුළුවන් හොඳ මාධ්‍යයක් තමයි බණ අහනවා කියන එක ධර්ම ශ්‍රවණය කරනවා කියන එක. ඒ තුළින් ලෝභ දේශ මෝහ කියන මේ අකුසල් දුරු කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම අපිට ලබා ගන්න පුළුවන්. ආන් ඒ හින්දා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ජීවිතයක් ඔබ මේ ගෙනල්ලා තියෙන්නේ. මේ ගෙනාව ජීවිතය මේ මොහොත වෙන විටත් අපි හැම ක්ෂණයකදීම ලැබිලා තියෙන කාලය පසු කරමින් යන්නේ, ලැබිලා තියෙන කාලය ගෙවාගෙන යන්නේ. එහෙනම් නිවන් දැකීම වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි ජීවිතයක් ඔබ මේ මොහොත වෙන විටත් පසු කර කර ඉන්නේ කියන කාරණාව නිතර නිතර මෙනෙහි කරලා නිවනට අදාළ පරිදි ඔබේ අවබෝධය නිවැරදි කරගන්න කියන සිහිපත් කිරීම අපි අපේ පින්නතුන්ට කාරණිකව කරමු. එහෙමයි මෙහෙණින් වහන්ස. අද දවසේදී අපි මහා ශ්‍රාවිකාව වැඩසටහන තුළින් කතා බහ කරේ පේසලා තෙරණින් වහන්සේගේ සහ යසවතේ තෙරණින් වහන්සේගේ කතා වස්තුන් පිළිබඳව. සුපුරුදු විදිහට අද දවසේදීත් අපේ වැඩසටහන සමගින් සම්බන්ධ වුණු සිවුරුළු මුල්ල ශ්‍රී සම්බෝධි ගංගාරාමාධිපතිනි ගරු හරිස්පත්වේ කේමදීපාපේ මෙහෙණින් වහන්සේට අපේ නමස්කාර පූරක ස්තුතිය පුද කර සිටිනවා. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සුපුරුදු පරිදි අද දවසේදීත් මහා ශ්‍රාවිකාව වැඩසටහන සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ අපේම දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත අපේම දේශීය කුළුබඩු සන්නාමයක් වන මාතර ෆ්‍රීලැන් ආයතනය. ලබන සතියේදී තෙරණින් වහන්සේ නම ගේ ජීවිත කතා ප්‍රවෘත්තියක් ඔබ වෙතගෙන එන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.